නොපෙනෙන කරන්න පුළුවන් අපරාධ සයිබර් අවකාශයේ සිද්ධ වෙන්නේ අද ඒ ගැන තොරතුරක් මේ විදිහට කියනවා සිළුමින විදේශ සයිබර් අපරාධ කණ්ඩායමක් පසුපස CID විමර්ශන කියලා අද සිළුමින පුවත්පත කියනවා සිළුමින කියන්නේ වැඩිදුරටත් මේ පිළිබඳව මේ විදිහට විශේෂයෙන්ම මේ රටට ඇතුළු වී සයිබර් අපරාධ සිදු කරන යුක්‍රේන ඉන්දියා සහ බල්ගේරියන් ජාතිකයන්ගෙන් සමන්විත සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආවේක්ෂණ බුද්ධි ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කළ තියෙනවලු මේ කණ්ඩායමට අයත් බවට සැක කරන යුක්‍රේන ජාතික සයිබර් අපරාධකරුවන් දෙදෙනෙකු මේ වන විටත් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තියෙනවා මේ සයිබර් අපරාධකරුවන් මෙරටට පැමිණීමට පෙර මෙරට බැංකු පද්ධතිය ක්‍රියාකාරීත්වය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ සියුම්ව නිරීක්ෂණය කර ඇති බවටද රහස් පොලිසිය තොරතුරු හෙළි කරගෙන තියෙනවා රහස් පොලිසිය මේ පිළිබඳව අධිකරණයටද මේ වෙන විට කරුණු වාර්තා කර ඇත කියලා අද සිළුමින පුවත්පත කියනවා දැන් සයිබර් අපරාධකරුවන් විශේෂයෙන්ම මේ පිළිබඳව වැඩිපුරම කතා වුණ සඳලි පහුගේ සතියේ හේතුව එක්තරා ප්‍රසිද්ධ බැංකුවක මේ කිසියම් ආකාරයක තැන්පත්කරුව බය වෙලා හිටියා මේ බැංකුවේ සල්ලි දැම්මොත් අපේ මුදල් නැති වෙයිද සයිබර් අපරාධකරුවන්ට අහුවෙයිද කියලා අර OTP OTP one time password නැත්නම් එක්වරක් පමණක් භාවිත කරන්න පුළුවන් මේ මුරපද ලබා දීලා වංචනිකව කරන දේවල් පිළිබඳව දැන් මේ සම්බන්ධයෙන් හෙට දවසේ අපි 7 වෙනි පැය ඔස්සේ ඔබට තොරතුරු කියන සූදානම් ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් අපේ නිලධාරී මහත්මයෙක් පැමිණෙන නිමිතයි මේ පිළිබඳව කතා කරන්න අපි මේ පිළිබඳව ඔබට හෙට දවසේ උදේ 7 ඉඳන් 8 වෙනකන් ITN බැලුවොත් තොරතුරු දැනගන්න පුළුවන් සයිබර් අපරාධ ගැන